මේක කොළඹ තොට ළඟ පැත්තේ වෙච්ච දෙයක් පාසල් කාලේ පටන් එකට විසු හොඳ මෙයාලුව දෙන්නෙක් හිටියා මේ දෙන්නක් කිරි පැණි වගේ දෙන්නට දෙන්න නැතුවම බෑ ඒ තරම් මිත්‍රත්වයක් දෙන්න අතර තිබුණා ඒකට හේතුව නොතේරුම් කාලේ පටන් මේ දෙන්න එකටමයි සෙල්ලම් කළේ ඉස්කෝලේ ගියේ ආ කියන්න බැරි වුණා මේ යාළුව දෙන්නගෙන් එක්කෙනෙක් පිරිමි ළමෙක් අනිත් කෙනා ගෑනු ළමෙක් දෙන්නම එකම වයසේ මේ සිද්ධිය වෙද්දී දෙන්නටම වයස අවුරුදු 16යි මේ කෙල්ලගේ අම්මයි තාත්තයි කොල්ලගේ අම්මයි තාත්තයි අසල් වැසි නිසා ගජමිතුරෝ ඒත් අවාසනාවට වගේ කොල්ලට අවුරුදු 12ක් සම්පූර්ණ වෙද්දී කොල්ලගේ අම්මයි තාත්තයි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙනවා එදා ඉඳන් මේ කොල්ලට අම්මා වගේම තාත්තා උනේත් අර කෙල්ල හොඳ නරක කියා දීලා නරක දේවල් වලින් කොල්ලව ඈත් කරලා තියාගන්න මේ කෙල්ල පොඩි උනත් හැම වෙලේම වගේ උත්සාහ ගත්තා මේ කොල්ලා ගෙදර හිටියේ ආච්චිත් එක්ක ආච්චිට ගොඩක් වයසයි ඇවිදින්න කරන්න අමාරුයි ඒත් ඇය කොහොම හරි මුණුබුරාට කන්න බොන්න උයලා දුන්නා ඔහොම කාලය ගත වුණා දැන් කොල්ලට අවුරුදු 16ක් කාලයත් එක්ක මේ කොල්ලගේ හැඟීම් දැනීම් වෙනස් වෙන්න ගත්තා ඔහුට තම හොඳම මිතුරිය ගැන ආදරයක් හිතේ ඇති වුණා ඒත් ඒක එළියට පෙන්වන්නේ නැතිව හිත ඇතුළෙම තියාගන්න ඔහු නිතරම කටයුතු කළා මොකද හිතේ තියෙන දේ කෙල්ලට කිව්වොත් යාළුකමක් නැති වෙයි කියලා ඔහුට බය හිතුණා ඔහොම දවස් එකින් එක ගෙවිල යද්දී ඉස්කෝලේ තව පිරිමි ළමෙක් මේ කෙල්ලට මාන බලන්න පටන් ගත්තා මේකට නම් අර කොල්ලට සෑහෙන අවුල් ගියා ඔහුගේ හිතේ ලොකු බයක් ඇති වෙන්න ගත්තා අර පිරිමි ළමයා කෙල්ල එක්ක බලෙන් වගේ නිතරම කතා කරන්න උත්සාහ කරනවා එකම පන්තියේ යාළුවෝ නිසා කෙල්ලත් කිසිම පැකිලීමක් නැතිව ඒ කොල්ලා එක්ක කතා කරනවා මේ දිහා බලන් ඉඳපු අර කොල්ලගේ හිතේ මේ ගැන වැරදි වැටහීමක් ඇති වුණා ඔහු හිතුවේ තමන් ආදරය කරන මේ කෙල්ල අර පිරිමි ළමයාට කැමති ඇති කියලා මේක ඔහුගේ හිත තව තවත් පෑරුවා අම්මයි තාත්තයි නැති වුණ දුක වගේම මේකත් ඔහුගේ හිතේ කෑරෙන්න පටන් ගත්තා මේ කොල්ලා මේ ගැන අවුලෙන් හිටපු නිසා දවස් කීපයක් කෙල්ලගේ ගෙවල් පැත්ත පලාතේ ගියේ නැහැ දවසක් මේ කොල්ලා කෙල්ලගේ නම්බරයට කෝල් එකක් ගත්තා නම්බරේ බිසි දෙපාරක් තුන් පාරක්ම උත්සාහ කළා නම්බරේ බිසි මේක ඔහුගේ හිතේ තිබුණ සැකේ තව තවත් වර්ධනය කළා ඒත් ඇත්තටම වෙලා තිබුණේ ඔහු හිතපු දේ නෙවෙයි කෙල්ලගේ තාත්තගේ ෆෝන් එක නැති වෙලා හදිසියෙ ෆෝන් එකක් ගන්නත් සල්ලි නැති නිසා තාත්තා කරලා තියෙන වැඩේ කෙල්ලගේ ෆෝන් එක ටික දවසකට ඉල්ලගෙන කෙල්ලගේ තාත්තා ව්‍යාපාරිකයෙක් ඒ නිසා නිතරම ව්‍යාපාරික වැඩවලට කෝල් එනවා තාත්තා කෝල් එකක ඉන්න අතර තමයි අර කොල්ලා කෝල් අරන් තියෙන්නේත් මේ කිසිවක් නොදන්න අර කොල්ලා මේ ගැන දුකෙන් වගේම කලකිරීමෙන් සෑහෙන වෙලා ඇඬුවා අම්මයි තාත්තයි නැති දුකත් ඔය අතරෙම ඉස්මතු වුණා ඔහු ડિප්‍රෙෂන් තත්වයකට පත් වුණා ඔය දවස්වල ආච්චිත් ගෙදර හිටියේ නැහැ ආච්චි හදිසි අවශ්‍යතාවයකට මා ගෙදර ගිහින් ඔහොම දවස් දෙක තුනක් ගත වුණා තම හොඳම යාළුවා පේන්නවත් නැති නිසා ටිකක් කලබල වුණ කෙල්ල ඔහුගේ ගෙදරට ගිහින් බලන්න කියලා හිතුවා කෙල්ල අම්මට කියලා බත් එකකුත් උතාගෙන යාළුවා බලන්න ඔහුගේ ගෙදරට ගියා ගිහින් දොරට ගැහුවා ඒත් කවුරුත්ම දොර ඇරියේ නැහැ තම යාළුවා නිදි ඇති කියලා හිතන් මේ කෙල්ල දොර ඇරන් ගේ ඇතුළට ආවා ඇවිත් යාළුවාගේ කාමරයට ගිහින් බලද්දී තුටු දෙයින් ඇය මහා අයියෙන් විලාප තියන්න ගත්තා චූටි කාලේ ඉඳන් එකට හිටපු තම මිතුරා බෙල්ලේ බැල දාගෙන ඇයට මේක හීනයක් වගේ මහා අයියෙන් අඬාගෙන ගෙදර දුවපු ඇය අම්මටයි තාත්තටයි මේ ගැන කිව්වා කලබල වුණ ඔවුන් මේ ගැන පොලිසියට දැන්නුවා පොලිසිය ඇවිත් දේහය බිමට බාලා නිවස පරීක්ෂා කරන්න පටන් ගත්තා එහිදී සිය දිවි නසා ගන්න කලින් මේ කොල්ලා ලියලා තිබුණ ලියුමක් හම්බුණා ඒක ලියලා තිබුණේ තමා මුළු හදවතින්ම ආදරය කරන තම මිතුරිය තමාට අහිමි වුණ දුකට මේ දේ කරගත් බවයි